අයිබෝන් යාළුවනේ ඔයගොල්ලෝ මේක තුලා ඉන්නේ SL Power Geek YouTube channel එකෙන් ගෙන තවත් වීඩියෝ එකක් එක්ක. ඉතින් friends අද කරන්න යන්නේ මම low budget VGA 10ක් ගැන. ඉතින් මං කලිනුත් මේ වගේ VGA සම්බන්ධ වීඩියෝස් කරලා දිනවාට low budget එකකට ගන්න පුළුවන් හොඳ වීඩියෝ වීඩියෝ ගැන. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඒ වීඩියෝස් බලන්න. දකුණු පැත්තේ උඩ කාඩ් එකේ දැන් low budget video එකක් වැටෙයි VGA සම්බන්ධයෙන්. ඉතින් ඔයගොල්ලන්ට ඒක බලලා තවත් තොරතුරු දැනගන්න පුළුවන් boys. ඉතින් අද කතා කරන්න යන්නේ අපි low budget එකකට ගන්න පුළුවන් හොඳ VGA 10ක්. shop දෙකකින් තමයි තෝරගත්තේ neo view shop එක සහ buy korea shop එක. ඉතින් මේවා contact numbers සහ මේ site වල links පල්ලා description එකේ දාලා ඇති boys. එතනින් ගිහලාට මේවා ගැන මේ VGA සම්බන්ධයෙන් උඹට බලා ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් අපි වීඩියෝ එක පටන් ගන්න කලින් channel එක ගන්න වෙන subscribe කරලා ඉන්න bell icon එකත් ඔබලා ඉන්න මේ වගේ videos ඔබව ගාවට ගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම ගොඩ කාලෙකට කලින් මම වීඩියෝ එකක් දැම්මා රුපියල් 5000කට අඩුවෙන් ගන්න පුළුවන් VGA 5ක් සහ 10000කට අඩුවෙන් ගන්න පුළුවන් VGA 5ක් ගැන videos දෙකක් දාලා ඇති. ඒවයි links උත් පල්ලා description එකේ මම දාන්නම්. ඉතින් අනිවාර්යෙන් channel එක subscribe කරන්න bell icon එකත් ඔබන්න. ඉතින් ඔයාලට මේ වගේ වීඩියෝස් බලා ගන්න පුළුවන් ඉදිරියට. හරි boys අපි මුලින්ම VGA එක මම පිළිවෙලට තෝරගත්තේ නැහැ. අනුපිළිවෙලට නෙමෙයි සකස් කරලා තියෙන්නේ. අපි low budget එකේ ඉඳන් budget වැඩි වෙන විදියට යමු. Nvidia graphic cards සහ AMD graphic cards උත් මේ 10 අතර කවලමේ තියෙනවා. ඉතින් බලමු අපේ ප්‍රථම graphic card එක පළවෙනි graphic card එක මොකද්ද කියලා neo view shop එකෙන් ගන්න. ඉතින් මම පළවෙනි කෙනෙක්ට යන්න පුළුවන් low budget එකේ. low budget එකේ හොඳම graphic card එක තමයි මෙන්න මේ GTX 760 2GB graphic card එක. ඉතින් මේක ගොඩක් powerful graphic card එකක්. GTX කියලා එන්නේ අනිවාර්යෙන් gaming VGA. ඉතින් වාට මේක use කරපු එක තමයි වාට ලබා ගන්න පුළුවන් neo view shop එකෙන්. ඒ වගේම වාට 6 month warranty එකක් හම්බෙනවා. මේකේ වැදගත්ම දේ 256 bit rate එක තමයි තියෙන්නේ මේකේ. ඒ වගේම dual fan අන්තර්ගතයි මේ VGA එකේ. ඔය වගේ ඒ දේවල් තමයි තියෙන්නේ. ගොඩක්ම වැදගත් වෙන්නේ අපිට 256 bit memory bus එකක් තමයි තියෙන්නේ. කනෙක්ට් යන්න පුළුවන් අඩුම ගන්නට රුපියල් 11450ක මුදලකට ඔයාලට මේ VGA එක ලබා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ VGA එක ගත්තොත් උගන්ට සාමාන්‍ය හොඳ ගේම්ස් දැන්ට ආපු ගේම් හැම එකක්ම වගේ මේ VGA එක ප්ලේ කරන්න පුළුවන් මීඩියම් හෝ හයි සෙටින්ස් යැත්තේ. ඉතින් ප්‍රශ්නයක් නැතුව ඔයාලට මේ VGA එක පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලට වීඩියෝ එඩිටින් සහ ගේමින් කරන්න VGA එකක් හොයනවා නම් low budget එකට ඉතින් යන්න පුළුවන් හොඳම graphic card එක තමයි මෙන්න මේ GTX 762GB graphic card එක. ඊළඟ අපි බලමු මොන VGA එක තෝරගෙන තියෙන්නේ. ඊළඟට මම තෝරගත්තේ GTX 960 2GB graphic card එක. ඉතින් මේක රුපියල් 16250ක් වගේ මුදලක් වෙනවා. 6 month warranty එකක් වාට මේක neo view shop එකෙන් හම්බෙනවා. මේකේ edition එක මේ Galaxy කියන edition එක මේක මේ Galaxy brand එකෙන් තමයි මේ VGA එක හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට වෙන වෙන brands උත් වෙනවා. gigabyte asus msi ඒ brand තුනෙන් එනවා අනිවාර්යෙන්. ඔයාට ඒකෙන් මිලදී ගන්න පුළුවන්. ඔයගලන් use parts විකුණන කඩේකට ගිහිල්ලා. ඉතින් ඊළඟ VGA එක විදිහට මම තෝරගත්තේ මේක ඔයගන් ඉස්සර දකින්න ඇති GTX 760. ඉතින් ඒකෙම ටිකක් powerful එකක්. ඉතින් මට වැරදුනා මෙතන පොඩ්ඩක් මේක ගාන වැඩි. මේක ඊළඟට එන්න ඕනේ. ඒක ප්‍රශ්නයක් නෑ. කොහමද ඔයගන් වීඩියෝ VGA ටික සම්බන්ධයෙන් මම කියලා දෙන්න නිසා ගාන එච්චරම අදාළ කරගන්න එපා. ඉතින් ගාන වැදගත් වෙන්නේ අපි ගන්න යන වෙලාවට. ඊට කලින් අපි බලන්න ඕනේ පර්ෆෝමන්ස් කොහොමද කියලා. ඉතින් බොයිස් මේකේ අපි පර්ෆෝමන්ස් ගැන කතා කරද්දී මේකේ අපිට 450 වොට් පවර් සප්ලයි එකක් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම මේකේ 2GB DDR5 memory එකක් තියෙන්නේ. 256 memory එකක් තියෙනවා. ඒ වගේම මේකේ ට්‍රිපල් ෆෑන් කූලින් සිස්ටම් එකක් තමයි තියෙන්නේ. මෙන්න මේ වින්ෆෝස් කියන එඩිෂන් එකේ ඔයාට ගන්න පුළුවන් ට්‍රිපල් ෆෑන් දින VGA. ඉතින් මේක රුපියල් 12750ක් වගේ මුදලකට ඔයාට මිලදී ගන්න පුළුවන් neo view shop එකෙන් මාස 6ක වොරන්ටි එකක් සමග.
ඉතින් ඔයාට මේ VG එක ගත්තොත් සෑහෙන ගේම්ස් ටික ප්ලේ කරන්න පුළුවන්. GTA 5 ගේම් එක එහෙම මේකේ අල්ට්‍රා සෙටින්ස් යටතේ ප්ලේ කරද්දී FPS 75ක් වගේ ප්‍රමාණයක් ඔයාට ලැබෙනවා. ඒ වගේම අපි බලමු දැන් තුන්වෙනි VG එක මොකද්ද කියලා. අපි 760 770ට පස්සේ හම් වෙන VG එක මොකද්ද? ඊළඟට මම තෝරගන්නේ මෙන්න මේ RX 570 4GB graphic card එක. ඉතින් මේක Radeon graphic card එකක්. ඔයාලට මේක Sapphire model එකෙන් තමයි මිලදී ගන්න පුළුවන් වෙන්නේ. 6 month warranty එකක් ඔයාලට හම් වෙනවා Neobip shop එකකින්. Nvidia වල තියෙන්නේ Qt OS. AMD වල තියෙන්නේ stream process කියලා තියෙන්නේ. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මේකේ stream process 2048ක් වගේම 256 bit memory bus එකක් තියෙනවා ඔයාලට පේනවා. 32 memory size එක. ඉතින් ඔයාලට මේක 4GB VRAM එකක් ලැබෙනවා ඔයාලට මේ VG එකට. ඉතින් ගොඩක්ම හොඳ වර්තමානයේ යන ඕන ගේම් එකක් ප්ලේ කරන්න පුළුවන් VG එකක් තමයි මෙන්න මේ RX 570 4GB graphic card එක. මම low budget එකකට ගන්න පුළුවන් හොඳම VG එකක් තමයි මෙන්න මේ RX 570 4GB graphic card එක. ඉතින් ඕන ගේම් එකක් ඔයාලට මේ graphic card එක ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මේක රුපියල් 15400ක් වගේ මුදලකට ඔයාලට මිලදී ගන්න පුළුවන් Neobip shop එකේ. ඊළඟ නම් වෙන්නේ ගොඩක් ලොකු හොඳ තදෙයක් ගැන කතා කරන්න. ඉතින් මෙයා නම් සුපිරිම වැඩකාරෙක්. ඉතින් මේක Nvidia GTX 970 VG එකක්. මේක ගොඩක්ම සුපිරි. මේක වටම VG එකක්. දැන්ට එන ඕන ගේම් එකක් RAM එක හොඳට තියෙනවනම් processor එක හොඳට තියෙනවනම් ඕන ගේම් එකක් වඩ මේකේ high ultra අතර ගහන්න පුළුවන් සුපිරිම VG එක තමයි මෙන්න මේ RX sorry GTX 970 card එක. ඉතින් මේක රුපියල් 20000ක් වගේ මුදලකට වඩ මිලදී ගන්න පුළුවන්. 20950ක් වගේ මුදලකට ගොඩක්ම හොඳ VG එකක් ඕන ගේම් එකක් සහ ඕනම වැඩක් මේ VG එකේ කරගන්න යීමට හැකියාවක් තියෙනවා වාට. ඉතින් මේක ගැන කතා කරද්දී මේක ඕනම වැඩකට සූටබල් වෙන සුපිරිම VG එකක් කියලා මට කියන්න පුළුවන්. ඊළඟ VG එක විදිහට මම තෝරගන්නේ මෙන්න මේක. මේක GTX 1050 Ti 4GB graphic card එක. ඉතින් මම බොරු කියන්න ඕනේ නැහැ මෙන්න මේ 970 card එක මෙන්න මේ 1050ට වඩා දිනවා. සුපිරියටම perform කරන මේ 970 එක 1050 Ti එකට වඩා. ඉතින් මේකත් හොඳයි. ඉතින් ගාණ අනුව ගත්තොත් 970 ගොඩක් perform කරනවා. ඉතින් මේක රුපියල් 22450යි මම මේක දැම්මේ. කනෙක්ට අරකට වඩා අලුත් කාඩ් එකක් අවශ්‍ය නම් ඉතින් මේකට යන්න හොඳ solution එකක් කියලා හිතලා තමයි මම මේක දැම්මේ. ඉතින් ඔයාලට මේක 6 month warranty එකක් හම් වෙනවා. ඒ වගේම GTX 1050 Ti card එක මේකේ 760 base clock 1 MHz වලින් තියෙන්නේ. ඉතින් ඔය වගේ දේවල් මේකේ අන්තර්ගතයි. වැඩි දුරදුර වවන දැනගන්න පුළුවන් Nvidia site එකට ගිහිල්ලා 1050 Ti එකේ performance ගැන. ඊළඟට එන්නේ මම buy Korea shop එකට. ඉතින් boys මේක සුපිරිම VG එකක්. මම තෝරගත්තේ වන්ට 4GB VRAM එකක් තියෙන RX 480 4GB graphic card එක රුපියල් 14500ක් විතරකට වඩා මිලදී ගන්න පුළුවන්. 3 month warranty එකක් හම් වෙනවා වන්ට buy Korea shop එකෙන්. ඉතින් ගොඩක්ම හොඳ VG එකක් කියලා කියන්න පුළුවන්. දැන් දවිලා තියෙන ඕන ගේම් එකක් මේ VG එකනොත් play කිරීමට සහ ඕනම video editing වැඩක් මේ VG එකේ කරන්න පුළුවන් වාට. මම ඩග් ගාලා කියාගෙන යන්නම්. මොකද වීඩියෝ ගොඩක් දික්ුණා මට අප්ලෝඩ් කිරීමට අපහසුතාව සහ ඔයගොල්ලන්ගේ data කැපෙන ප්‍රශ්න තියෙන නිසා. ඊළඟට මම යනවා සුපිරිම වැඩකාරෙක්. මෙතන තියෙන හොඳම VG එක කිව්වොත් මේකයි අන්තිම එකයි තමයි මෙතන තියෙන හොඳම VG එක. ඉතින් බලමු මේක මොකද්ද. GTX 1060 3GB graphic card. මේක නම් සුපිරි bro. කතා කරලා වැඩක් නැහැ. හොඳම තදේක් තමයි. ඉතින් මේකේ 192ක bit rate එකක් තියෙන්නේ. ඒ වගේම මේකේ 3GB VRAM එකක් බලාගන්න ඊමට හැකියාවක් ලැබෙනවා. බේස් ලොක් සහ බූස්ට් ලොක් ගොඩක් හොඳ මට්ටමක තියෙන සුපිරිම VG එක තමයි මේ GTX 1060 3GB version එක. ඉතින් 1060 6GB එක ගැන කතා කරලා වැඩක් නැහැ. දැන් දාපු ඕන ගේම් එකක් අල්ට්‍රා වෙරි හයි සෙටින්ස් එකට ඒ වටේ ප්ලේ ගන්න පුළුවන්. ඉතින් මේකත් ඒ විදිහම තමයි. ඕන ගේම් එකක් වට වෙරි හයි අල්ට්‍රා සෙටින්ස් එකට මෙන්න මේ 1060 වට ප්ලේ කිරීමට හැකියාවක් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ.
ඕනම ගේම් එකකට මේ VG එකේ ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මේක පොඩ ගාන වැඩි 24500ක මුදලකට වට මිලදී ගන්න පුළුවන්. ඊට වඩා හොඳ සොලියුෂන් එකක් මම ඉස්සරහට දැන් ඔබට පෙන්නනවා. AVG එක ගාන අඩුයි මාර පර්ෆෝමන්ස් එකක් දෙන්නේ. ඉතින් මේක ගන්නවා නම් Nvidia වලට කැමති කෙනෙක් මේ VG එකට යන එක ගොඩක්ම හොඳයි. ඊළඟ මේ VG එක විදිහට මම තෝරගන්නේ RX 570 එකේ 8GB graphic card එක. මේක නම් සුපිරි. දැන්ට අපු ඕන ගේම් එකක් very high ultra settings ඇතුලේ වාට play කරන්න පුළුවන්. මේක ගානත් ගොඩක් ඉතාමත් අඩුයි. 6 month warranty එකක් වන්නේ ඔබ shop එකෙන් හම්බෙනවා. contact numbers පල්ලා description එකේ තියෙනවා. ඔයාලට එතනින් දැනගන්න පුළුවන්. Boys මේක මේ රුපියල් 19,950ක් වගේ මුදලකට වාට new shop එකේ මිලදී ගන්න පුළුවන්. මේක base lock සහ boost lock හොඳ මට්ටමක තියෙන සුපිරිම VG එකක්. දැන්ට අපු ඕන ගේම් එකක් ultra settings ඇතුලේ ගහන්න පුළුවන්. ළඟදී ආපු හොරිසන් 0 දවන් ඩවුන් කියන ගේම් එක ඔයාලට මේකේ අල්ට්‍රා සෙටිස් එකට දීපේ ගන්න පුළුවන් අල්ට්‍රායි හයි අතරේ ඔයාලට FPS 50ක වගේ අගයකින් ඔයාලට ප්ලේ කරන්න හැකියාවක් ලැබෙන හොඳ VG එකක් හොඳ ප්‍රොස් එකක් හොඳ RAM එකක් තියෙනවා නම් හොඳට ඔයාලට ප්ලේ කරන්න පුළුවන් ගේම් එක ඕන ගේම් එකක් දැන්ට ආපු ඕන ගේම් එකක් ඔයාලට ඒ වගේ සෙටිස් ඇති හයි වෙරි හයි සෙටිස් ඇති ප්ලේ කරන්න පුළුවන් එහෙනම් ඉතින් වීඩියෝ එක අද මෙතනින් නවත්තනවා මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එක දාලා අහන්න මගේ නම්බර් එක ඕන නම් මොනවාරි කතා කරලා අහන්න මම පල්ලා කමෙන්ට් එකෙන් දාන්නම් ඔයාලට මගේ නම්බර් එකත් එහෙනම් බොයිස් ඔබට සුබ දවසක් එන්න channel එකට subscribe කරන්න bell එක නැතු බන්න